පුතේ මේ තියෙන්නේ පොඩි පෙලක්. එහෙම නැත්නම් පිය ගැට පෙලක්. මොකටද අපි පාවිච්චි කරන්නේ? උස් කඳු මුදුනකට යෑමේ පහසුව තකා. කන්දකට නගින්න. හිතන්න පුතේ හොඳට කන්දක් තියෙන වෙලාවක මේ වගේ පොඩි පෙල් නැති වුණොත් අපට මොකක් වෙයිද? යන්න පුළුවන් හැබැයි ගොඩාක් අමාරුයි. පොඩි ළමයින්ට යන්නත් බෑ, වැඩිහිටියන්ට යන්නත් බෑ. අනේ ඔය කන්දේ යන්න බෑ. පොඩි පෙලක්වත් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදියට උඩට යන්න පොඩි පෙල් තියෙන්න ඕන වගේම බලන්න මේ මිනිසා නිර්මාණය කරපු විදිය එක පඩියක් සාමාන්‍යයෙන් පියවරක් උස්සා තබන්නට පුළුවන් ආසන්නෙම තමයි දෙවනි පඩිය තියෙන්නේ. ළඟම තිබුණත් හරියන්නේ නැහැ. ඒ පියවරකට වගේ ඈතින් තමයි තියෙන්නේ. උස් කඳු මුදුනකට යන්න මේ විදියට පඩි පෙළ භාවිතා කරනවා. ඒ වගේම ගසක් උඩට නගින්නට නම් ඉනිමගක්. දෙකෙන්ම වෙන්නේ එකම කාර්යය. හැබැයි ඉනිමගේ අනේක මීට වඩා හාත්පසින්ම වෙනස්. ඉහළට යන්න විශේෂයෙන් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී ලිෆ්ට් එක කියලා තාක්ෂණයේ දියුණුවත් එක්ක ඇවිල්ලා තියෙනවා. පඩි පෙළ තියෙනවා. ලිෆ්ට් එකෙන්ම තමයි සේරමල යන්නේ. පඩි පෙළ පැත්තකට විසික්ක. හැබැයි පඩි පෙළ ගාව ලියලා තියෙනවා පඩියක් නැගීම තුලින් විනාඩියක් ආයුෂ වැඩි වේ, නිරෝගිමත් වේ කියලා. මේ වගේ වදන් ලියලා තිව්වත් හැබැයි පඩි පෙළ පාවිච්චි කරන කෙනෙක් නම් නැත. ඒ කියන්නේ අර නිරෝගිමත් උනත් ඒකට කැමති නැහැ. ඉක්මන තමයි බලන්නේ. ඔන්න වැරදුණු තැන. මං අන්න එතන තමයි ටර්නින් පොයින්ට් එක විදියට ගත්තේ අද කලුනික හෝරාවට. ලිෆ්ට් එක තෝරගන්නවා. පඩි පෙළ ප්‍රතික්ෂේප වෙනවා. අද කාලයට ගැළපීම හොඳටම තියෙන තැන. ඔන්න ඔතන මතක තියාගන්න. අපි ඉස්සරහට වැඩසටහන අරගෙන යමු. පඩිපෙල කියන්නේ පුතේ පිළිවෙලක්. පඩිපෙල් පිළිවෙලට තිබුණාට පස්සේ පඩියෙන් පඩියට නගින්න තියෙන්නේ. බැරි වෙලා හරි පළවෙනි පඩියේ ඉඳලා තුන්වෙනි එකට නගින්න අවශ්‍ය නම් අපිට ඉක්මන් ගමනක් වුණොත් හනික හනිකේ විදියට තියලා ඉක්මනින් නගින්න මේ විදියට ගියත් හැබැයි පිළිවෙලක් නැහැ. ඒ වෙලාවට වැටුනොත් අර ඉක්මන් වැඩේට වඩා ඉක්මන් කොට වෙනවා කියන්නේ අන්නේ ඒකයි. පිළිවෙලක් තියෙන්නට ඕන. පුතේ පඩි පෙළ දැක්කම මට මතක් වුණා ලස්සන කතාවක්. කවුද මේ කතාව ලෝකයට දේශනා කරා ලෞතුරා බුදු කෙනෙක්? මොකද්ද සිංහලෝවාද සූත්‍රයේ දෙමෝපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් පහක් ගැන. හැබැයි මම අද කතා කරන්නේ මේක හරියට කරගත්තේ නැති එකක් ගැන. පිළිවෙල අයින් කරගත්තා. පුතේ දෙමෝපියන්ගෙන් ඉටු විය යුතු යුතුකම් අතර ඉදිරියෙන්ම තියෙන්නේ පවින් වැළැක්වීම, දෙකවෙනි පඩිය යහපත හේදවීම, තුන්වෙනි පඩිය ශිල්ප ඉගැන්වීම, හතරවෙනි පඩිය ආවාහ විවාහ සුදුසු කල කර දෙන්න, ඊළඟ පඩිය දායාද පැවරා දීම. පිළිවෙලක් තිබුණා. පිළිවෙලක් නැති ජීවිතයත් වැඩක් නැහැ. පේනව නේද වරදින තැන? මොකද්ද මේ පවින් වැළැක්වීම කියන්නේ? දරුවෙක් සතෙක් මරනවා නම් පුතේ සතුන් මරන්න එපා. අපායය දන්න ඕනේ. යම රජ්ජුරුව මෙහෙම ලෝදිය කටරදානෝ ඇඟිලි තලනවා මේව කියලා අපාය ගැන පුදුම බයක් දෙනවා. පොඩි එකත් ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉඳලා මේ වැඩේ කරන්නේ ඇයි? අම්මනේ කිව්වේ බයයි. මෙන්න මේ විදිහට තමයි එදා අතීතයේ අම්මා දරුවා නිර්මාණය කරා. වැරද්ද දැක්ක තැන පෙන්නලා දෙනවා මේක වැරදි, මේකේ භයානකත්වය මෙන්න මේ විදියයි කියලා. නිරය ගැනම කියලා දෙනවා.
අම්මල හිටියා මේ බුදුරජාණන් වහන්සේ එක්කම පවින් වෙලක්කපු ගමන් මොකද වෙන්නේ මනස එහෙම නැත්නම් සිතේ හිඩසක් සුලංග හමනවා කියන්නේ මෙතන සුලං වාතය අඩු වෙන විට එතන පිරෙන්නට වෙන කොහෙන් හරි සුලංග ඇවිල්ලා පිරෙනවා මේ වගේ අන්නේ ටික අයින් කරාට පස්සේ දෙවනුව මොකද කරන්නේ යහපතෙහි යෙදවීම හොඳ දේවල් මොකද්ද හොඳ දෙමව්පියන්ට වන්දනා කරන්න දෙමව්පියන්ට ගරු කරන්න වැඩිහිටියන්ට ගරු කරන්න වැඩිහිටියන්ට වඳින්න වැඩිහිටියෝ ඉස්සරහ උස් අසුන් වල ඉඳ ගන්න එපා වැඩිහිටියෝ එක්ක එක ටික කතා කරන්න එපා පන්සලට යන විට කල යුතුවත් පිළිවෙත් ටික මෙන්න මේ වගේ හොඳ පුරුදු දත් මදින්න මේ මේ කියන්නේ යහපතෙහි යෙදවීම අන්න බලන්න බැරි වෙලා හරි අසූචි ගොඩකට මල් දැම්මට වැඩක් නැහැ මලුත් ගඳ ගහනවා අසූත්ති කයින් කරන්න ඕන හෝදලම අයින් කළ දාන්න ඕන ඊට පස්සේ තමයි මේ කියන්නේ පව් ගොඩක් තියෙන තැනකට පින් ටික ටික දැම්මට වැඩක් නැහැ ඒක කලවම් වෙලා තියෙන පව් ටික අයින් කරලා පින් පිරෙව්වොත් අන්න පින් විතරයි තියෙන්නේ මේ මේ පිළිවෙල කියලා තියෙන්නේ කුණු ගොඩ අයින් කරලා තමයි හොඳ දෙයක් එතෙන්ට දාන්න ඕන කුණු ගොඩක් උඩටම හොඳ දෙයක් ගෙනihin දැම්මොත් ඒක ගැලපෙන්නේ නැහැ කියන එක මේ පෙන්නලා තියෙනවා තුන්වෙනියට දීලා තියෙනවා ශිල්ප ඉගැන්වීම මොනවද මේ ශිල්ප කියන්නේ අන්න අධ්‍යාපනය කියන එක අද කාලේ විදියට ගත්තොත් හැබැයි අම්මලා මේ පඩි පෙළ භාවිතා කරනවද ලිෆ්ට් එක භාවිතා කරනවද බුදුරජාණන් වහන්සේටත් විරුද්ධව පෙළ පාලි යනවා වගේ අපි ඕවට විරුද්ධයි මේ පඩි පෙළක් අපිට ඕනේ අපිට ලිෆ්ට් එක තිබුණොත් කොහොම හරි උඩට යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවන්ටත් එකඟ නැති අවනත නොවන අකීකරු අම්ම කෙනෙක් නිර්මාණය කරනවා දරුවෙක් හැබැයි දරුවෝ ඉගෙන ගන්නවා ඇයි අම්මනේ කරන්නේ වැඩි උදේ පාන්දර මේ මම දන්නවා දුර ජනප්‍රිය පාසලකට මේ මොකදද තුන්වෙනි පඩියට අර පඩි දෙකම අයින් කළා තුන්වෙනි පඩියට දාන්න ඕන මට මොකද කරන්නේ දරුවෝ අරගෙන යනවා ජනප්‍රිය පාසලකට උදේ නිදි දරුවා වාහනේට ඇදලා දාගන්නවා ඒ පාසල ආසන්නයේ තියාගෙන දරුවා වාහනේ මිඳන් තමයි දත් මැදලා මේ සීරම කරලා දරුවා පාසලට දාන්න මොන වදයක්ද දෙන්නේ මෙන්න පේනව නේද අපි ඉන්නේ කොතනද කියලා අල්ලපු ගෙදර දරුවා පන්ති දෙකකට යනවා නම් මේ ගෙදර දරුවෝ පන්ති තුනකට යා යුතුයි අද බලන්නකෝ මේ මොන්ටිසෝරි යන දරුවට කොච්චර ටියුෂන් දෙනවද කියලා මේ මොකටද පවින් වලක්වන්නද යහපතේ හේදවන්නද නෑ නෑ මේ ශිල්ප දැක්වීමට ශිල්ප හදාරවීමට විතරයි පුතේ ඉතින් බලන්න මේ පඩියක් හැර පඩියක් නගින්න පුළුවන්ද කියලා පඩියක් හැර පඩියක් නගින්න බෑ හරි අමාරුයි වැටුනොත් තුවාල වෙනවා පිළිවෙලට ගියා නම් මොකද වෙන්නේ හරියට වැඩේ කරගන්න පුළුවන් මෙහෙම පඩියක් හැර පඩියක් ඉක්මනින් යන කෙනායි පිළිවෙලට යන කෙනායි දෙන්න කියන්නේ දෙන්නෙක් එක්කෙනා නෙවෙයි හැබැයි යන්නේ එක තැනට හැබැයි ඒ ගිහිපුවාම එතනදී ඉන්නේ දෙන්නේ මම මේ කියන කතාව තේරෙනව නේද පඩි පෙළේ හරියට නැග්ගන්නේ නැති දරුවා වැටෙනවා වගේ අම්මා තාත්තා වැටෙන්නේ කොහේටද මහලු මඩමට ඉතින් කවුද මේ වල කපාගත්තේ තමන්ම තමයි තමන්ගේ වල තමන් කපා ගන්නවා මේ දේම තමයි අද අම්මල කරන්නේ හිතන්න පුතේ මේ පිළිවෙල නැතුව හැදෙන දරුවා ඩොක්ටර් කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් ලෝයර් කෙනෙක් වුණත් මොනම උසස් තරාතිරමේ රැකියාවක් කළත් අම්මට සතුටු වෙන්න පුළුවන්ද කියලා බලන්න මොන කාලයක්ද සතුටු වෙන්නේ ඇයි
මෙන්න පේනව නේද බුදුහාමුදුරන්ට විරුද්ධව වැඩ කිරීමේ විපාකය මොකද්ද වෙන්නේ දරුවා ඉහළ තැනකට ගිය ගමන් අම්මා තාත්තා අමතක වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ මහලු මඩමටයි සල්ලි තියෙනවනේ සල්ලිකාරේ කරා මිසක ධනවත් එක්කලේ නැහැ ඉතින් මට මතක් වෙන හොඳ කතාවක් එක අම්මා කෙනෙක් තාත්තත් මිය පරලව ගිහිල්ලා වෙන කසාදයක් කරගත්තෙත් නැහැ හැබැයි ලස්සනට දරුවට ඉගැන්නුවා මොකද්ද කරේ පිළිවෙල නෙවෙයි මේක ලිෆ්ට් එකේ ගමන වගේ මොකද්ද කරේ සියඹලා බොර හදලා ඇඟිලි තුවාල වෙනකන් උගන්නලා දරුවෙක් හැදුවා ඩොක්ටර් කෙනෙක් කරා අවසානයේ ඩොක්ටර් අම්මට සලකන්නේ නැහැ ඩොක්ටර්ගේ යාළුවෙක් අහනවා ඇයි අම්මට ඔහොම කරන්නේ කියලා මට අම්මා කියලා හැඟීමක් නැහැ ඇයි හැඟීම නැති වෙන්නේ අන්න ආචාර ධර්ම සාර ධර්ම මෙන්න පඩිපෙල හරියට තරණය කරෙව්වේ නැති එකේ විපාකය අම්මා විඳින්නේ මම නම් කියන්නේ දරුවනේ තව වැඩි කරපල්ලා මේක පුළුවන් තරම් නොසලකා හරපල්ලා මොකද උඹලට මේ පාර වැරද්දුවේ මෙන්න මේ අම්මලා හරියට උඹලා මව් කුසින් එළියට ආවට පස්සේ මේ ලෝකෙට බිහි වුණාට පස්සේ දරුවා හදලා ඉවරයි කියන ඔල මොට්ටල අම්මලා තාත්තලා මොකද කරේ එතනින් එහාට මෙන්න පඩිවැල මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර ගියේ නෑ අනාථ මඬවට දාන එක ඇත්තටම වැරද්ද කරලා තියෙන දරුවෝ නෙවෙයි මේ දරුවන්ට යහපත් පැත්ත පෙන්වුවේ නැත්තේ වෙන කවුරුවත් නෙවෙයි මේ අම්මලම තමයි තමන්ගේවල තමන් කපගත්ත නෙවෙයිද දැන් අඬනවා හූල්ලනවා දරුවෝ සලකන්නේ නෑ කියලා පමණක් අය මට ඇහිලා තියෙනවා අනේ අපිට සැලකුවේ නැතුනොත් කමන්නේ හොඳ තැනක ඉන්නව නම් කමන්නේ අපිට තියෙනෝනේ ඔය මහලු මඩමකට හරිය ගිහිල්ලා වැටිලා ඉන්න පුළුවන් වැටිලා ඉන්න පුළුවන් කියලා දැන් කියනවා ඒ වෙලාවට පපුව පිච්චේ එකත පුතේ අම්මයි තාත්තයි ඔන්න සල්ලි තියෙනවා ලේලිත් එක කතා වෙලා අම්මේ අංගමනක් කියලා කාර් එකෙන් ගෙනihin දාන්නේ කොහෙටද මහලු මඩමටද එහෙම නැත්තම් පාර ගෙනihin දාලා අනන්ත අප්‍රමාණ ඔබ ඔය YouTube channel වලින්ම දකින්නට ඇති රූපවාහිනී නිවුස් වලින් දකින්නට ඇති මේ කවුද මේ දේ කරේ තමාගේ වල තමා කපා ගත්තා මිසක වෙන කිසිවක් නොවේ වැරද්ද තියෙන්නේ දෙමව්පියෝ ගාව දරුවා මෙහෙම සලකන එකේ දරුවන්ගේ තත්වය හදන්න ඕන ගහක් උනත් පුංචි කල වැඩියත්ත කපලා ඒ ගහ හැදෙන්න ඕන පිළිවෙලක් හදන්න පුළුවන් කම්බියකින් අල්ලලා ඇදලා හරි තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණය කරන්න පුළුවන් අතුපතර විහිදී ගිහි රූක්ෂ ගහක් උනොත් කවදාවත් බෑ ඒ දේ කරන්න ඉතින් මේ වගේ අම්මලාම විසින් තමන්ගේ වල කපාගෙන දැන් දුක් උනාට වැඩක් නෑ මම මේ දරුවනේ උඹලටයි කියන්නේ උඹලා හරි මේ වීඩියෝ එක බලලා ඉගෙන ගනිල්ලා හරියට මෙන්න මේ පඩිපෙලේ නගින විදිය පිළිවෙලට ඵලයල්ලා මේ පිළිවෙල නැතුනොත් උඹලාගේ ජීවිතෙත් පිළිවෙලක් නැහැ ඔය අම්මලා මහලු මඩම් වලට ගිහින් දාන උඹලත් පුතේ කවරදාක හරි උඹලාගේ දරුවෝ විසින් මේ දේ කරනවාම තමයි මේක වෙනවාම තමයි මේක නවත්තන්න පුළුවන් නම් දැන් පුතේ උඹලා කරදඬු ඉස්සිලා ඇති උඹලා කසාද බඳපු කාලෙක දරුවෙක් හදනව නම් මෙන්න මේ පඩිපෙල දැම්වක්වත් ගනින්න ලිෆ්ට් එක ගන්න එපා මෙතනින් කියන්නේ වෙන කතාවක් නෙවෙයි මොනතරම් තාක්ෂණයේ දියුණු වෙලා ආවත් බුදු රජාණන් වහන්සේගේ මේ ශීෂත් ධර්මය මොනතරම් පරණ වුණත් පරිශීලනය කරන්න කරන්න වත්මන් ලෝකෙට මොනතරම් ගැළපෙනවද කියලා බලපල්ලා මේක තේරෙන්නේ නැති ඔල මොට්ටල මිනිස්සු මොනවද මේ කරන්නේ අපිට වටිනා සම්පතක් බුදුදහම කියන්නේ ඒ වටිනා සම්පතෙන් ප්‍රයෝජන ගන්න කිසිවෙකුටත් බෑ අන්න ඒක තමයි තියෙන දුක
එහෙනම් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න නැගපල්ලා හරියට පඩිපෙල් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.